ප්‍රධාන වශයෙන් කැපී පෙනෙනු එකක් තමයි 1983 දී ආණ්ඩුව ගෙනව සැලසුමක් ඒ තමයි විදුලි බිල් එකතු කිරීම ලෙකෝ සමාගමට දෙනවා කියලා. ඒ කියන්නේ රාජ්‍ය මැදිහත් වෙලා ලෙකෝ කියලා සා රාජ්‍ය සමාගමක් හදලා ලෙකෝ රාජ්‍ය සමාගමට දෙනවා තමන්ගේ නගරබද ප්‍රදේශවල විදුලි බිල එකතු කර ගැනීමේ අයිතිය දෙනවා. ඒතර ඔන්න ඔය සැලසුම ගෙනල්ලා බැලුවා විදුලි බිල් එකතු කරන එක පැත්තෙන් සාකච්ඡා කරලා කොහොමද මේක විකුණගන්නේ පෞද්ගලික අංශයට පවරන්න මූලික අඩිතාලම දාන්නේ කොහොමද කියලා 1983 සැලසුමක් ආවා. නමුත් ඒක ලැත්තැනම ලොප්පුණා. ඒකට අවකාශය හැදුන්නේ නැහැ. ඊට පස්සේ 1996 දී ආණ්ඩුව IPP සහ SPP කියලා ව්‍යාපෘතියක් ගෙනල්ලා කුඩා පරිමාණ සහ මධ්‍ය පරිමාණ විදුලි උත්පාදන ඒකක ඕනෑම කෙනෙක්ට ගොඩනගන්න පුළුවන් කියලා සැලසුමක් ගෙනාවා. තමයි කුඩා පරිමාණෙන් ඒ වගේම මධ්‍යම පරිමාණයේ විදුලි උත්පාදන අවකාශයන් වෙළඳපොළට විවෘත කරා. ඒතර කෙනෙක්ට පුළුවන් කුඩා පරිමාණේ හෝ මධ්‍යම පරිමාණයේ විදුලි උත්පාදන ඒකකයක් හදලා බලාගාරයක් හදලා රජයට ඒක වැඩිමිලකට දෙන්න පුළුවන්කම තිබුණා. ඉතින් අපි දන්නවා දැනටමත් රාජ්‍ය නොවන ආයතන වලින් විදුලිය රුපියල් 60කට විතර උත්පාදනය කරලා විකුණන්නේ රුපියල් 130කට විතර අධික ලාභයක් ලබා ගැනීමෙන් තමයි දැනටමත් රජයට වෙන් කරන්නේ. ඒතර එන්නේ ආ අවස්ථාව හැදුවේ 1996 දී. ඒතර ඔන්න හොම සාකච්ඡා ප්‍රමාණය ඇවිල්ලා 1998 දී ආණ්ඩුව සාකච්ඡාවක් ගෙනාවා විදුලි බල මණ්ඩලය ප්‍රතිව්‍යුහගත කරන්න ඕන කියලා. ඒතර ඒක ආණ්ඩුවේ හිතුමතේට ගෙනාව යෝජනාවක් නෙමෙයි. ලෝක බැංකුව තමයි විදුලි බල මණ්ඩලය ප්‍රතිව්‍යුහගත කරන්න ඕන පෞද්ගලීකරණය කරන්න ඕන කියන යෝජනාව 1998 දී ආණ්ඩුවට ඉදිරිපත් කරේ. ඒ නිසා ආණ්ඩුව 2002 දී ලෝක බැංකු ව්‍යාපෘති වලට අනුව 2002 දී ආණ්ඩුව ලංකා විදුලි බල මණ්ඩල පනත නැවත වටයකින් සංශෝධනය කරලා 2002 දී සංශෝධිත විදුලි බල මණ්ඩල පනත ගේනවා. ඒතර ඒ 2002 දී ගෙනාව සංශෝධිත විදුලි බල පනතේ 6 වෙනි වගන්තියේ තියෙනවා පෞද්ගලීකරණයට අදාළ ප්‍රතිපාදන. කියන්නේ විදුලි බල මණ්ඩලය විකුණන්න පුළුවන්, පුද්ගලික අංශයට දෙන්න පුළුවන්, උත්පාදනය කිරීම සඳහා පුද්ගලික අංශයට අවස්ථා හදලා දෙන්න පුළුවන් කියලා යම් ප්‍රතිපාදන ප්‍රමාණයක් 2002 ගෙනාව මෙන්න මේ සංශෝධන පනතේ තියෙනවා. ඒතොර 2002 මෙන්න මේ සංශෝධන පනතෙන් එතනට එනකල් ආණ්ඩුව අරගෙනනවා. හැබැයි 2002 දෙසැම්බර් මාසයේදී අපි දන්නවා මහජන උපයෝගිතා කොමිසම ගොඩනගනවා. महाजन उपयोगिता कमीशन 2002 दिसंबर गोडनगण्यम लंकावे विदुलि परिभोजनीकरण जनतावगे विदुलि बिल संबंधव तीरने गणीम सदा ये वितरक्निमे विदुलि बिल संबंधवत् तीरने गणीम सदा महाजन उपयोगिता कमीशन 2002 दिसंबर पिहटन एक बेत्तकिन 2002 विदुलि बल मंडले पुद्गलीकरणे किरीम सदा संशोधित पनतगेनव एवगेम महाजन उपयोगिता कमीशनत् 2002 दि गोडनगणो හැබැයි දැන් මේ මහජන උපයෝගිතා කොමිසම ගොඩ නගලා ගොඩ නැගුවට ආණ්ඩුව පැත්තේ සැලසුම තිබුණේ මේක කොහොමද විකුණන්නේ පුද්ගලීකරණය කරන්නේ හරිම හිසරදයක් විදිහට තමයි ලංකා විදුලි බල මණ්ඩලය එහෙම නැත්නම් ලංකාවේ ජනතාවගේ විදුලි අයිති ඒගොල්ලෝ ගනිමින් හිටියේ. ඒතර මෙන්න මෙතනට එනකල් ඇවිල්ලා හැබැයි මෙතන වුණු එක තමයි මේ අර 6 වෙනි වගන්තිය තිබුණු 2002 සංශෝධිත පනත 2009 දී ජනතා විරෝධය නිසා ආණ්ඩුවට අකුල ගන්න වෙනවා. ඒතර 2009 ආණ්ඩුව ඒ පනත අකුල ගන්නවා. ඒතර ඔන්න ඔහොම පෙළකින් ආව ඇවිල්ලා අපි දන්නවා 2021 22 වර්ෂය ගත්තට පස්සේ මේ රටේ දැවැන්ත ආර්ථික අර්බුදයක් ඇති වුණා. එතකොට දැන් ආර්ථික අර්බුදේ එන්න පෙරත් ආණ්ඩුව විදුලි බල මණ්ඩලයේ සැලකුවේ හිසරදයක් විදියට සලකලා කොහොමද ඒක විකුණන්නේ කියලා තමයි ආණ්ඩුව හැම වෙලාවෙම සැලසුම් සකස් කරමින් විවිධ සැලසුම් සකස් කරමින් හිටියේ. දැන් මෙන්න මේ ආර්ථික අර්බුදයේ ඇතුලේ ආණ්ඩුව සැලසුම සකස් කර